උණුසුම් පුවත්ලද සැනින් අරන්නෙන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සමස්ත ජනතාවට දැඩි බලපෑමක් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් සංධානගත වී කටයුතු කිරීමට අදහස් කර සිටියද ඒ කිසිසේත්ම බිම් මට්ටමින් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි. ලාල්කාන්ත මහතා ඒ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නාවලපිටිය කරහඳුන්ගල ප්‍රදේශයේ 14 වන දින පස්වරුවේ පැවති කොට්ටාස සභාව අමතමිනි. මේ රටේ ඡන්දදායකයන්ගෙන් 69 ලක්ෂයක් ඡන්දය ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද එක්සත් ජාතික පක්ෂය සමග සංධානගත වී මැතිවරණවලට මුහුණ දීමට සූදානම් වන්නේ එම 69 ලක්ෂයේ ඡන්ද බලය මේ වන විට නොමැති නිසා බව වටහා ගැනීමෙන් නිසා බව ලාල්කාන්ත මහතා පවසයි. මැතිවරණයක් පවත්වන බවට පැවසුවද වත්මන් පාලකයන් විසින් මැතිවරණයක් පවත්වන කාලවකවානුවක් ගැන නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් ඔවුන් සියලු දෙනා බලයට ගෙන ඒමට කටයුතු කරන්නේ තමන් ආරක්ෂා කරගන්නා බලවේගයක් බවත් එම බලවේගය සමගි ජන බලවේගය බවයි ලාල්කාන්ත මහතා කියා සිටියේ. මෙරටේ අධික ලෙස වැටුප් ලබන රාජ්‍යාංශයේ ඉහළ තනතුරු දරන වෘත්තිකයන් එකට එක් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට මේ දිනවල සාකච්ඡා පවත්වන බවත් එම වෘත්තිකයන් එකට එකතු වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගතහොත් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය රටේ සමස්ත ජනතාවට දැඩි බලපෑමක් සිදු කරන බවද ලාල්කාන්ත මහතා පවසයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්ට වඩා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බෞද්ධ පොත්පත් පරිශීලනය කර ඇති බවත් එහෙත් මේ වන විට රටේ ජනාධිපතිවරයා වසින් රනිල් වික්‍රමසිංහ මහතාට අමතක වීම නිතර සිදුවන බවයි ලාල්කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර එළබෙන ජනවාරි මාස 9 වෙනිදා සියලු පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා සඳහන් කරයි. ඔහු සභා රැස්වීම අමතමින් කියා සිටියේ මෙය මෙම සභාවේ අවසන් රැස්වීම වාරය විය හැකි බවයි. සභාව පවත්වාගෙන යාමට සහාය දුන් මහජන නියෝජිතයන්ට සහ නිලධාරීන්ට ස්තුති කරන බවද හේතෙම සඳහන් කළා. තමාට ලැබෙන තොරතුරු හා දැනුවත් කිරීම මත එළබෙන ජනවාරි මාස 9 වනදා පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැර මැතිවරණයකට යාමට සූදානමක් ඇතැයිද හෙතෙම කියා සිටියා. මේ අතර බුදුන් වදින්න ආවොත් භාවනවා භික්ෂු සරසවියේ භික්ෂු සිසුන් පොළු මුගුරු රැගෙන තර්ජනය කරති. ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු එම විශ්වවිද්‍යාලයේ උපනේවාසිකාගාර පාලක නක්කලගොඩ යෝගානන්ද හිමිට තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ පාලක අධිකාරිය දැනුවත් කර ඇත. පැවිදි හා ගිහි සිසුන් කණ්ඩායමක් පැමිණ නිල නිවාස හා ශාලාධිපති නිල නිවාස අසල කෑ ගසමින් මෙසේ තර්ජනය කර ඇතැයි උන්වහන්සේ කියා තිබේ. බුදුන් වදින්න මේක පන්සලක්ද මේක විශ්වවිද්‍යාලයක් කියලා තොපි දන්නේ නැද්ද? බුදුන් වදින්න ආවොත් භාවනවායයි එම පොළු මුගුරු රැගත් සිසුන් සහ භික්ෂු සිසුන් ප්‍රකාශ කළේ යයිද උන්වහන්සේ පැමිණිලි කර ඇත. මේ අතර අරගල නායක ඩිලාන් කපා කොටා දමයි තුවාල සහිතව රෝහලේ. ගාලු මෝදුර විරෝධතාවයේ ඉදිරිපෙළ නායකයෙකු ලෙස ක්‍රියා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක පහර දීමකට ලක්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු කර ඇති පී ඇනුමකින් තුවාලලත් ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔහුට අයත් නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරයේ හේතුවෙන් ඔහුගේ පාදයකට උරහිසට තුවාලයක් සිදු වී තිබෙනවා. පහර දුන් පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නැති අතර පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී. මේ අතර විදුලි බිල නොගෙවූ මන්ත්‍රීවරුන් හෙලි කරයි එතෙමුන් මිය ගියෙන්. විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් පිළිබඳව හෙළිදරව් කිරීමට හැකි බවත් එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුව තුලත් ජීවතුන් අතරත් නොමැති බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් හෙළිදරව් කරන්නයි වාජික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී එක්ටර් අප්පුහාමි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. තවදුරටත් ඇමතිවරයා මෙසේද පැවසීය.
හිටපු ඇමතිවරුන්ගේ බිල්පත් වලින් 160ත් 170කට වැඩි මුදලක් නැවත අය කර ගැනීමට කටයුතු කරගෙන තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාස පළමු වෙනිදා වන විට විදුලි පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 25836ක මුදලක් අය විය යුතුයි. විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම නඩත්තු කරගෙන යනු ලබන විදුලි පාරිභෝගික දත්ත පද්ධතිය තුළ ප්‍රසිද්ධ හා බලවත් පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනම වර්ගීකරණයක් කරන්නේ නැහැ. බිල් ගෙවීම පැහැර ඇති සියලු දෙනාම සමානාත්මතාවයෙන් සලකා බලනවා. අය විය යුතු හිඟ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අදාළ පුද්ගලයන්ට හා ආයතන වෙත ලිඛිත කෙටි පණිවිඩය වීම තුළින් දැනුවත් කිරීම කරනවා. මේ අතර ක්‍රීඩකයෙක් පැහැරගෙන ගොස් පොළු වලින් පහර දී පුලුස්සා මහමග දමා යයි. සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මහනුවර දී බොක්සින් ක්‍රීඩකයෙකු වන එම්.එස්. දිනෝෂ ලක්ෂාන් පැහැරගෙන ගොස් පහර දී කපා කොටා පුලුස්සා ඇතැයි ඔහුගේ ඥාතීන් කියයි. පහර දීමෙන් අනතුරුව මෙම ක්‍රීඩකයා හම්තාන සුලං ක්‍රීඩාංගණය අසල පාළු ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමු වී ඇත. ඔහු නිවසේ සිටියදී ගනුදෙනුවක් ගැන කතා කරන්න යයි පුද්ගලයෙකු පැමිණ මගට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් යකඩ පොළු වලින් පහර දී පැහැරගෙන ගොස් ඇතැයිද ඔහුගේ මව පවසයි. පහර කෑ ක්‍රීඩකයා ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇත. මේ අතර කබ්‍රාල් ඩොලර් බිලියන 6-7ක් විනාශ කළා. මුදල් රාජ්‍ය ඇමතිගෙන් බැනුම්. අජිත් නිවාට් කබ්‍රාල් මහතා මහා බැංකු අධිපතිව සිටි කාලයේ ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාම නිසා ඩොලර් බිලියන 6-7ක මුදලක් අහිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතා සඳහන් කරයි. එම කාලවලට වඩා බොහෝ වෙනස් ප්‍රතිපත්ති අද ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා සිටියා. එවන් අනම්‍ය තීරණ වත්මන් පාලනය විසින් නොගන්නා බවද පැවසූ ඔහු එම යුගයේ ඩොලරය රඳවා ගැනීමට ගොස් රටේ තිබුණු ඩොලර් බිලියන 6-7ක මුදලක් වියදම් වූ බවද තවදුරටත් කියා සිටියා. මේ අතර ඊළඟට බලයට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකට කිසිම බාධාවක් නැහැ. මර්වින් රතුපාට කමිසයක් ඇඳන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකුද වන මර්වින් සිල්වා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටින්නේ මීළඟට බලයට ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණට කිසිදු බාධාවක් නොවන බවයි. එමෙන්ම දේශපාලනයේ නියතු බොහෝ දිනකට අතීතයේ කළ වැරදි ඇති බවත් ඒත් ඒවා වර්තමානයට ගලපා නොගත යුතු බවත් හෙතෙම කියා සිටී. එෙහිදී කාංජන විජේසේකර අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීමක් කළා. මේ ගැන ඔබේ අදහස් පහතින් කමෙන්ට් කර යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.